අපි කවුරුත් දන්නවා පහුගිය දවස්වල මහර බන්ධනාගාරේ කැරල්ලක් කැරල්ල ඇති වුණේ ඉරගෙදර තදබදේ වැඩි ඉරගෙදර තදබදේ නැති කිරීම සඳහා බෑම් ගණනාවක් මර්චන කිරීමේ උපදේශ කමිටු පිහිටව ඒ වාර්තා ඉදිරිපත් දැන් ආණ්ඩුව සොයාගෙන තියෙනවා කැරල්ල ඇති වෙන හේතුව තමයි ඉරගෙදර තදබදේ මේ තදබදේ නැති කරන්න තදබදේ නැති කිරීම සඳහා ආණ්ඩුවේ යෝජනාව මොකක්ද ආණ්ඩුවේ යෝජනාව තමයි මේ තියෙන එක 2021 ගෙන 2025 දක්වා පස්වරුදු සංවර්ධන සැලසුම් බන්ධනාගාර මේ සංවර්ධන සැලසුම් යෝජනා කරනවා තියෙන ඉරගෙදර ටික ඔක්කොම ඒ තියෙන තැන් වලින් අයින් කළා ගෙනියන්න ඇත ඇත පළාත්වල මේ නාගර ප්‍රදේශ වල තියෙන නාගර ප්‍රදේශ වල හිරගල ලෝචන හිරගල ගෙනියන ගම්බද පළාත් එක වියදම මිලියන 24,280 කෝටි 2,428ක් වියදම් කරනවා හිරගලට ගෙනියන්න හිරගෙදර තදබදේ නැති කරන්න අපි පොඩක් කල්පනා කරන්න ඕන ඒකම උසාවි වල තදබදේ නැති කරන්න කියලා අලුත් උසාවි හදනවා ඒ සඳහා මිලියන 16,500ක් වියදම් කළා ඊයේ මුල් ගල තිබ්බා අපේ අගමැතිතුමා ගිහිල්ලා ඇත්ත වශයෙන්ම මේ හැබෑ තත්ත්වය මොකක්ද නඩු කල්යන්නේ උසාවි නැති හින්දාද හිරගල් තදබදේ තියන්නේ හිරගල් නාගර ප්‍රදේශවල තියෙන හින්දාද නෑ මේවා සම්පූර්ණ පට්ටපල් බොරු මොනවද මේ කරන්න හදන්නේ මේක කියනවා මේ ඊළඟ හදන්න බලාපොරොත්තු හිරගල් මේවා හිරගල් නේ හදන්න හදන්නේ මට පුදුම හිතුන මේක දැක්කාම මෙන්න අලුත් හිරගල් නියු හොරන ප්‍රෙසන්ට් 10 ටයිම්ස් වැලිකඩ සයිස් වැලිකඩ හිරගල් වගේ 10 ගුණයක හිරගලක් අක්කර 250 කිලමක හොරන මොනවා මේකේ තියෙන්නේ ස්ටේඩියම් ක්‍රීඩාගාර සුගදාස් ස්ටේඩියම් එක ස්ටේඩියම් ඊළඟ පීනුන් තටාක pools පීනුන් තටාක ඊරගට පීරන් ජාතන්තර තරගවල ඉදිරිපත් කරන්න වෙන්නේ පීනුන් තටාක ජිම්නේසියම් රංජන් වගේ මිනිසුන්ට එක හදා ගන්න ජිම්නේසියම් හිරගෙවල් තමයි හදන්න බලාපොරොත්තු වෙන්නේ හිරගෙදර තදබදින් නැති කරන්නේ කියලා මේ වගේ කිරීම නතර කරනවා මේ මේ රටේ ජනතාවගේ බුද්ධියට කරන අපහාසමේ මේ වගේ දේවල් යෝජනා කරන එක නමුත් හැබැයි හිරගෙද හැබැයි තත්ත්වය මොකක්ද මම මේකත් ගැන පොත සීල් දනට මේ රටේ දැන්ජා දැනගන්න ඕනේ මම මේ කියන්නේ අපේ හිරගෙදරවල තදබදේ අලුතෙන් ඇටෙච්ච දෙයක් නෙවෙයි. පහුගිය අවුරුදු 30 30ෙම හිරගෙදරවල තදබදේ තිබුණා. මෙන්න අපේ හිරගෙදරවල ඉඩකඩ තියෙන රිමාන්ඩ් හිරකාරව 5034 දෙනාටයි. දඬුවම් ඉදල්කාරව 6728 ඉඩ තියෙන. මුළු එකතුව 11760 දෙනාට හිරකාරෙන් ඉඩ තියෙන. අපේ ඔක්කොම හිරගෙදරවල 29. 2009 දී මීට අවුරුදු 11කට ඉස්සෙල්ලා 12කට ඉස්සෙල්ලා රිමාන්ඩ් හිරකාරව 14129ක් හිටියා. තුන් ගුණයක් හිටියා. දාන්න පුළුවන් 5000 ගානයි. 14000 ගාන කිරිය මේ 2009 දඬුවම් ලැබෙන හිරකාරව 6000 ගාන හිටියා. 13694 මුළු ගාන හිටියා 27823ක් 11000 ගාන දාන්න පුළුවන් වෙනකොට තුන් ගුණයකට සමාන. ඉතින් මේක දිගටම තියෙන තත්ත්වයක්. මේක අලුත් තත්ත්වයක් නෙමෙයි. මේක හැමදාම තියෙනවා. නමුත් මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ ඇයි? මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ අධිකරණ ඇමතිවරුන්ගේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ සහ අධිකරණ සේවා කොමිසමේ වගකීම් යුතුකම් හරියාකාර ඉටු නොවීම ප්‍රශ්න නිසා තමයි මේ වැතිවිලා තියෙන්නේ. මේක ඉතාම හොඳට පැහැදිලි වෙනවා. මේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සාක්ෂ්‍යාලයකට මම මේ කියවන්නේ එකක්වත් මේ මගේ දේවල් නෙවෙයි. හිරගල්ල කොටස් දෙක හිරබද තදබදේ තියෙන. එකක් තමයි දඬුවම් විදින හිරකාරයන්ගේ සංඛ්‍යාව. දඬුවම් විදින හිරකාරයන් සංඛ්‍යාව ගත්තොත් 15893ක්. ඒකෙන් දඩ ගෙවා ගන්න බැරි වෙච්ච හිරකාරයන් සංඛ්‍යාව 12686ක් 79.8ක්. හිරගෙද ඇවිල්ලා තියෙන දඩ ගෙවා ගන්න බැරුව. 2017 ගත්තොත් මුළු संख्या धनवन लभु विशी दस अठसी तिस्तुनाय एक दहातुन दस देशी अतिस हयाक नतन सीजर पनस अटक दटके वागन बेरु आपु में निश्चु दस दहात गत्तो धनवन लभु संख्या विशी हतर दस अठसी पनस देखा इन दस है दस एक से कोला के मतलब सीजर हट हतराय दसम अटक दटके वागन बेरु आपु में निश्चु दस दहाना में गत्तो विशी नम दस एक सी हट हतरा किरकर उठा विला दियर एम विशी दस हार सी विश्चक सीजर हत्ते अवक दटके वागन बेरु आपु में निश्चु මේ දඩ ගෙවා ගන්න බැරි වාපු මිනිස්සු හිරේ තියාගෙන ඉන්න මේ නිසා තමයි මේ හිරගෙදර තදබදේ ඇති වෙන එක ප්‍රධාන හේතුවක් කියලා තියෙන්නේ. ඉතින් මම මේකෙදි මම තව කාරණයක් කියන්න ඕන. ඒ තමයි මහේත්වත් කෙනෙකුට පනවන්න පුළුවන් දඩුව මොකද්ද? උපරිම දඩේ මොකද්ද? රුපියල් 1500ක දඩයක් තමයි මහේත්වත්වරයෙකුට පනවන්න පුළුවන් උපරිම දඩේ. ඉතින් රුපියල් 1500 දඩේ නෙවෙයි වා මිනිහා හිරේ දාන. ඊළඟට මත්ද්‍රව්‍ය වර්ධක සම්බන්ධයෙන් ගත්තොත් ගංජා කිලෝග්‍රෑම් 5කට වැඩි අඩු ප්‍රමාණයක් පහක් දක්වා ප්‍රමාණයක් ළඟ තියාගත්තොත් නැත්නම් ජාවාරම් කරොත් ගහන්න පුළුවන් උපරිම දඩේ රුපියල් 25000. ඊට වැඩි දඩයක් ගහන්න බෑ නීතියට අනුව රුපියල් 25000යි දඩේ. ඒ වගේම හිරොයින් ග්‍රෑම් අඩු එකකට අඩු මේ ග්‍රෑම් එකකට අඩු ප්‍රමාණයක් තියාගත්තොත් තවම දඩේ රුපියල් 15000යි උපරිම දඩේ රුපියල් 50000යි ගහන්න පුළුවන්. එතකොට මේ හිරකාරයෙක් ඔකට එක බලන්න ඕන හිරකාරයෙක් නඩත්තු කරන්න කොච්චර වියදම වෙනවද කියලා බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේක රටේ ජනතාව දැනගන්න ඕන දෙයක්. හිරකාරයෙක් නඩත්තු කරන්න 2019 අවුරුද්දේ කෑමට යන දවසකට 100 රුපියල් 51ක් කෑමට මේ හිරකාරය සුමානියක් තියාගත්තොත් හිරගෙදර කෑමට වියදම් කරන්න ඕන රුපියල් 1,3057ක් මාසයක් තියාගත්තොත් රුපියල් 4,530ක් වියදම් කරනවා අවුරුද්දක් තියාගත්තොත් රුපියල් 55,068ක් වියදම් කරන්න ඕන කෑමට විතරක් නමුත් හිරකාරයට කෑම විතරක් නෙවෙයි වතුර දෙන්න ඕන බෙහෙත් දෙන්න ඕන ලෙඩට ඇඳුම් පැළඳුම් දෙන්න ඕන ඒ වගේ ඔක්කොම ඔවුන්ගේ ආරක්ෂාව සලසන්න ඕන මේ සියලු වියදම ගත්තාම
දවසකට හිර කාර්යයක් නඩත්තු කිරීම සඳහා රුපියල් 645ක් යනවා. එතකොට සුමානයක් නඩත්තු කිරීමට 4515ක් යනවා. මාසෙකට රුපියල් 19350යි. අවුරුද්දක් හිර කාර්යය තියාගත්තොත් දඩ ගෙවන්න ගන්න බැරුව රුපියල් 235580ක් වියදම් කරන මහජන මුදල්. මේ හවල් දෙයකට මේ විදිහ මහජන මුදල් නාස්ති කරන්නේ. මේ හිර කාර්ය සියලු දෙනාට එක දවසක් තිරේ තියාගන්නේ නැතුව මේ කට්ටිය දඩේ ගෙවා දැන් මේකෝ දඩ ගෙවන්නේත් නැහැ. දඩ ගෙවුවොත් ඒක ආණ්ඩු රාජ්‍යයක් කරනවා. දඩේ ගෙවන්නේත් නැහැ. මේගොල්ලෝ හිරේ තියාගෙන නඩත්තු කරනවා. නමුත් මේ දඩේ අය කරගෙන මේ විනාශය නැති කර ගැනීම බොහොම සරල ක්‍රමයක් තියෙනවා. මොකක්ද ඒ? අධිකරණ අමාත්‍යාංශයට පුළුවන් රජයට පුළුවන් තීන්දුවක් අරගෙන දඩ ගෙවා ගන්න බැරි මිනිස්සුන්ට දඩ ගෙවීම සඳහා කල් දෙනවා. මේ මැදේ මාසෙකට රුපියල් 5000 15000ක දඩයක් තියෙනවා. මාසෙකට රුපියල් 2000 ගානේ මාස 6කද මාස 8කද ගෙවන්නේ. එතකොට එමිණ කියලා රස්සාවක් කළා දරුපවුලත් රැකගෙන අර දඩෙත් ගෙවන ආණ්ඩු රාජායමත් හම්බේනවා. ඒක කර ඒක බොහොම ලේසි වැඩක් මේ. චක්කලේක යවන විතරයි තියෙන්නේ. අධිකරණ අමාත්‍යාංශයෙන් චක්කලේක යවන ඔක්කොම උසාවි වලට දඩ ගෙවන්නේ මිනිස්සුන්ට දඩ ගෙවීම සඳහා කල් දෙන්නේ. ඒ දේ කරන්නේ නැතුව මේ මහජන විශාල මහජන මුදල් නාස්තිය කරනවා. මේක උපදේශයකට පෙන්නේ නැහැ මේ වගේ දේ කරන්න පුළුවන් කියන එක. මම මේ කාරණේ මම කියන්න ඕන මම පහුගිය අවුරුදු 10 තිස්සේ මේක නොකඩවා මම උත්සාහ කර මේ කාණ්ඩ බව දැන් ඩියොම කරන්නේ. මේ ඉතින් මම මේ 2003 ගහ උපොත් මේ ආණ්ඩුවේ වීදම මේ ආණ්ඩුවේ අමාත්‍යංශක උදව් ඇතුව මේ ගහ උපොත් මේක ඔක්කොම කියලා තියෙන්නේ මොනවද මේ? මේ නාස්තිය නතර කරන්න කටයුතු කරන්න ඒ එකක්වත් අහුම්කන් දීමක් නැහැ. මොකද අර උපදේශකෝ නෙවෙන නිසා. උපදේශකෝ කියන ඕන පට්ටපල් බරුව පිළිගන්නවා ඒක ක්‍රියාත්මක කරනවා. හැබැයි ඇත්තක් වෙන්නුවොත් ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ. එතකොට ඒකක්. අනිත් එක ඉරගල් ඔය 70%ක තදබද අඩි වෙනවා මේ තනි දේ කරොත් මේ චක්‍රයක නිකුත් කරොත්. ඊළඟ අනිත් කාරණේ තමයි මේ හිරගෙවල් වල ඉන්න නීති විරෝධී විදියට දඬුවම් දීපු මිනිස්සු හිරගෙදර. ඔගොල්ලෝ අහුවත් පුදුම වෙයි. මම කියනවා බයලන්ස් එකක් නැතුව මම කියනවා හිරගෙදර වල පිරෙන එක හේතුවක් තමයි නඩුකාරවරුන්ගේ නීතිය පිළිබඳ නොදැනීම. නඩුකාරවරුන්ගේ නීතිඥයන්ගේ නීතිය පිළිබඳ නොදැනීම තමයි නීතිමත් දෙපාර්තමේන්තුවකට වගේ කියනවා ඒක ප්‍රධාන හේතුවක් හිරගෙවල් පිරෙන. මම එක උදාහරණයක් කියන්නම්. කොළඹ මහා දෙකරණේ මිනිහෙකුට දඬුවම් කරා රුපියල් 27 ලක්ෂයක් දඩයක් නැගෙවෙයි කියලා වන්දේ මුදලක් ගෙවෙන්නේ නැහැ කියලා රුපියල් 27 ලක්ෂයක අවුරුදු 277ක හිර දඬුවම් දුන්නා. මට මේ මිනිහා ආම්ම හිරකට ගියාම හම්බුණා. මම බැලුවා මේ කොහොමද වෙන්නේ? මොකද මිනිහ දැන් හතර පස්සෙලා ජීවත් වෙන්න ඕන මේ දඬුවම් විඳින්න. අවුරුදු 277ක් මිනිහෙක් ජීවත් වෙන්නේ නැහැනේ. පස්සේ මම බැලුවා මේ බැලුවා නීති පොත. නීති පොත වල මොකක්ද තියෙන්නේ? පණවන්න පුළුවන් උපරිම හිර දඬුවම අවුරුද්දයි මාස 9යි. අවුරුද්දයි මාස 9 හිර දඬුවම වෙනුවට අවුරුදු 277 හිර දඬුවම. මට මේ මිනිහ හම්බෙනකොට අවුරුදු 5ක් මේ මිනිහ නීති විරෝධී හිර දඬුවම ගත කළා. අර මහජන මුදල් කොච්චර නාස්ති කළාද මේ අපරාධේ. පොඩක් හිතන්න මේ නඩුකාරවගේ දැනුම මම මේ කියන්නේ. මේ දේවල් මෙතන සිද්ධ වෙනවා. එක නඩුවක් තිබ්බා. ඒකත් මම මැදිහත් වෙලා කරේ. එක මිනිහෙකුට අවුරුදු 84ක නඩු තුනකදී මහේස්ත්‍රාත්වරයෙක් අවුරුදු 84 හිර දඬුවමක් දීලා තිබුණා. උපරිම වශයෙන් දෙන පුළුවන් හිර දඬුවම මේ නඩු තුනේදී අවුරුදු 12යි. අවුරුදු 72ක් නීති විරෝධී හිර දඬුවම්. එතකොට මම ඒකට මැදිහත් වෙලා සුප්‍රීම සාහිතික සුප්‍රීම සයගෙන කරේ නැහැ. ඒ පාර මම මේ ගියා මානවික කොමිසමට මානවික කොමිසම නියෝගයක් ගත්තා. මානවික කොමිසම ලිව්වා සභාපති අග්‍රමිෂිකාර්තුමියට මේක සම්පූර්ණ නීති විරෝධීද මෙහෙම දේවල් අපේ හිරගල සිද්ධ වෙන එක ඉතම කනකාටුදායක තත්වයක් කියලා එතුමිය ලිව්වා. ඊට පස්සේ මම මේ දෙවෙනි වතාවට ඒක අරගෙන ආපහු සුප්‍රීම සයට ගියා. සුප්‍රීම සයට ගියාම ඒ පාර හිටපු අග්‍රමිෂිකාර්තුමා ශ්‍රීපවන් මහත්මයා ඒක යොමු කර අභියාචන අධිකරණයට අභියාචන කරගෙන වහාම නිදහස් කරලා තියෙනවා. ඉතින් මේ වගේ හිරකාරයෝ සිය ගාණක් ඉන්න නීති විරෝධී විදිහට තියාගෙන ඉඳගෙවල්. මේක රටේ කවුරුද දන්නේ නැහැ. මහජන මුදල් නාස්ති කරනවා, මිනිස් නිදහස අහිමි කරනවා, මූලික සේවන් කඩ කරනවා, UN වගේ පණිවිඩයක් දෙනවා, අපේ රටේ නීති වශයෙන් මූලික සේවන් කඩ කරනවා කියලා ලෝකෙට කියන්න. මේ උපදේශකයින්ගේ හා අදාළ ආයතනවල අක්‍රියාකාරීත්වය නිසා. ඊළඟ මම මේ තව එකක් තමයි හිරගෙවල් වල බන්ධනාගාර වල නීති ක්‍රියාත්මක කරන්නේ උසාවියට සම්පූර්ණ නීතියට පටහැනිමු. මම ඒකත් උදාහරණ කිහිපයකින් මම ඒ පොඩට තේරුණා මේක මේ රටේ ජනතාව දැනගන්න ඕන නිසා. ඒ තමයි මේ ඔගොල්ලෝ දන්නවා මිනිහෙකුට දෙන හොරකම් සුළු හොරකම් නඩු 10ක් තියෙනවා. මේ මිනිහා අපතියාගෙන බැරුව අවුරුදු දෙකක් කිරේ ඉන්නවා. ඒ මිනිහට නීතිඥ මාත්‍යක් කියන මේ තමසේ වර්ධ පිළිගන්නවා ඔක්කොම නඩු වලට. නඩුකාරතුමා එක විට ගෙවෙන දඬුවමක් දෙයි කියලා. නඩුකාරතුමා කල්පනා කරන දැන් මේ මිනිහා අවුරුදු දෙකක් තිස්සේ ඉරේ හිටියා.
සුළු හොරගම් කෙහෙල් කරන කපල බල් ගෙඩියක් හොරගම් කළා තියෙන්නේ මේ නඩු 10ටම බා කියනවා අවුරුදු දෙක ගානේ හිරදඬුවන් නියම කරනවා නඩු 10ටම ඒක අවුරුදු දෙක ගානේ නමුත් නියම කරනවා මේ දඩුව සියල්ල එක විට ගෙවී යා යුතුයි නඩුකාරතුමා හිතනවා නඩු නීති විත්තිකාර වරදකාරී පිළිගන්නේ කියලා උපදේශක නීතිඥයත් හිතනවා විත්තිකාර තියනවා මට මොකද අවුරුදු දෙකයි නිමල යන මං ආපරද පිළිගන්නේ වරද පිළිගන්න නඩුකාරතුමා නියම කරනවා මේ සියලු දඬුවම් එක විට ගෙවී යා යුතුයි කියලා නමුත් හිරගෙදරට ගියාම මොකද වෙන්නේ හිරගෙදරට ගියාම හිරගෙදර මේ දඬුවම ක්‍රියාත්මක කරන්නේ 20 අවුරුදු හිර දඬුවක් හැටියට හරිද අවුරුදු 18ක මිනිහා වැඩ දෙවෙ පිටින් ඉන්නවනේ නඩුකාරතුමා හිතනවා මේ මිනිහා අවුරුදු දෙකයි කියේ කියලා නමුත් හිරගෙදරට අවුරුදු 18ක් ඉන්න මේ වගේ දඬුවම් විඳින හිරකාරයෝ සිය ගාණක් ඉන්නවා මම මේ පිළිබඳව බන්ධනාගාර දෙපාර්තමේන්තුව අධ්‍යාපනය යොමු කරා මට ඒක දැන් ලැබුණා කියලා උත්තරයක් ලැබුණා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මේක මේ වැඩි වැඩේ කරන්න එපා කියලා මේක නීතියට සම්පූර්ණ පටහැනි දෙයක් මේ දේවල් කරා ඊළඟ තව එකක් කරනවා ඒ තමයි දැන් මේකේ මේ මේකේ තව එක දෙයක් මම කියනවා දැන් මේ මේක වෙලා තියෙන්නේ 1.9 මේක මම තව එක කාරණයක් පොඩ මතක් කරනවා ඒක මම ගොඩ මා ලොකු වරදක් වෙනවා 1900 82 දී මේ වයස අවුරුදු 17 එක ළමෙක් මිරිහාන පොලිසිය අත්අඩංගුවට ගත්තා. මේ ළමයා අත්අඩංගුවට අරගෙන පොලිසිය අල්ලගෙන බැරි නඩු කොටක් තිබුණා. පොඩි පොඩි ගෙවල් බිඳින් ජනෙල් වලින් අරම අරගෙන යා කවුරු කරාද කියලා දන්නේ නැහැ. මේ කොල්ලට කිව්වා ඔබ පිළිගන්නේ ඔක්කොම ටික. නැත්නම් අපිට ගහන. ඌ පිළිගන්න. ඒ විතරක් නෙවෙයි කිව්වා ඔබ මොනවා කිව්වා බට නඩු එකකට පිළිගත්තත් වරද 10කට පිළිගත්තත් ඔබ අවුරුදු 3කට යවයි මේ පුනරුත්ථාපනයේට. ඒ කියන්නේ ඔබ වරද පිළිගන්නේ. ඉතින් මේ කොල්ලත් වරද පිළිගත්තා අර නඩු 14ට. නඩු කාර්තුමා මොකද කරේ? නඩු කාර්තුමා පළවෙනි නඩුවේ දුන්නා අවුරුදු 3යි මාස 8ක් කියලා දඬුව. ඊට පස්සේ අනිත් 14ම ඔක්කොම නඩු කාර්තුමා ලෙව්වා මේ දඬුවත් සියල්ල එක විට ගෙවී යා යුතුයි කියලා. එතකොට නඩුකාරතුමා හිතුවෙත් පොලිසිය හිතුවෙත් මේ කොල්ල හිරේ ඉන්නවන අවුරුදු 3යි මාස 8යි. නමුත් හිරේකට ගියා මොකද උනේ? ඒක ටික එක්කහු කරලා බැලුවා. 14 42යි ඔක්කොම අවුරුදු 46ක්. අපූර්වයිනේ. ඔන්න අපේ හිරගෙවල් වල නීතිය ක්‍රියාත්මක කරන ආකාරය. ඉතින් මේකට හේතු වෙලා තියෙන්නේ නීතිපත්තුමා දෙපාර්තමේන්තුව 86 දී දීපු වැඩි උපදේශයක්. ඉතින් මේ උපදේශය අපේ අභියාචන අධිකරණය තහන මේක තහවුරු කරා. නමුත් ඒ තහනු කිරීමේ අභියාචන අධිකරණය කිව්වා මේක මේ වගන්තිය මේ විදිහටම අපරාධ අපේ අපරාධ නිවාරණ සංග්‍රහයේ 300 වෙනි වගන්තිය මේක තියෙනවා. නමුත් ඉන්දියාවෙත් මේක තිබුණා මේ විදිහට ඉන්දියාවේ මේක 1923 දී මේක හරි ගැස්සුවා. අපි අද වෙනකන් හදලා නැහැ. අපි මේක අද වෙනකන් හදලා නැහැ. මම පහුගිය මේ පහුගිය අවුරුදු 630 මම උත්සාහ කරනවා මේක හරි ගැස්සන්න. අද වෙනකන් මට බැරි වෙලා තියෙන මේක හදා දෙන්න. මේ අපරාධය කරන්න එපයි කියලා. මම කියන්නේ මේ රටේ දෙන්දා මේව දැනගන්න ඕන නිසා. එතකොට ඒ එකක්. අනිත් කාරණය තමයි අත්තිර පිට දනුවන් දීමේදී ওই දෙයම සිද්ධ වෙනවා. අත්තිර දනුවත් කියන්නේ මිනිහක් නඩු ගඩකොට වරද පිළිගන්නකොට ඒ නඩුකාරයා සාහනක අප හේතු සලකා බලලා කියනවා මේ නඩු සියල්ලේම දඬුවම මම අත්තිර වනවා. අත්තිර අවුරුදු දෙකක හිර දනුවම දීලා අවුරුදු 10කට අත්තිර වනවා. අවුරුදු 10ක් මෙයා හොඳින් හිටියොත් වෙන වරදක් නොකරොත් අර දඬුවම අහෝසි වෙනවා. ඒක දඬුවම ලැබපු කෙනෙක් හිටියොත් නීතිය සනාහන් වෙන්නේ නැහැ. අවුරුදු 10ක් මෙයා හොඳින් හිටියොත්. නමුත් ඔහොම ඉන්න අතරේ අවුරුදු 9කට පස්සේ මිනිහා පොඩි නඩුවකට පැටලෙනවා. එතකොට දැන් මුල් නඩුව 10කට වරද පිළි අරන් මේ අත්තිරූප දඬුවක් දීලා තියෙන නඩු 10යි. දෙවෙනි වතාවට අවුරුදු 9 දැන් අවුරුදු 9 සම්පූර්ණ පොඩි වරදකට අහුවෙලා වැඩිකාරයා වෙනවා. එතකොට මොකද වෙන්නේ? අර දඬුවම් ක්‍රියාත්මක වෙනවා. ඒ දඬුවම් ක්‍රියාත්මක වුණාම ඒ නඩුව එදා දෙවෙනි වතාවට නඩු පහක් තියෙනවා. ඒ නඩු පහට අවුරුදු 10ක් නියම කරනවා. 10ක් නියම කරාම මේ එතකොට අර පරණ දඬුවමත් ක්‍රියාත්මක කරනවා. එතෙන්දී නීතිය මොකද්ද? නීතිය තමයි පස්සේ නියම කරපු නඩු වලට අවුරුදු 10යි අවුරුදු 5ට එමුත් ඒ මේ දෙවෙනි කලින් නවලු 10 අවුරුදු 20යි. එතකොට දැන් නීතිය කියනවා මේ දඬුවම් සියල්ල එක විට ගෙවී යා යුතුයි. එක දඬුවමක් සේ ගෙවී යා යුතුයි කියලා. ඒ කියන්නේ අර පස්සේ දඬුවම් දීපු නඩු ටිකේ කවර් වෙනවා ඉස්සර දීපු දඬුවම් ටික. නමුත් බන්ධනාගාර කරනවා කැඩිත් පැත්ත.
බන්දනාගාර මේ ඔක්කොම එකට එක්ක උගදාලා අවුරුදු 10ක් ඉන්න ඕනේ මිනිහා වෘත්තියක් තියාගෙන ඔන්න ඔයි දේවල් ඉරගල් තදබදී තියෙන ඔන්න ඔයි කර නීති විරෝධී ක්‍රියා නිසා මේ සියල්ල වළක්වන්න පුළුවන් චක්‍රලේඛයක් මගේ ඉතාලම සුළු මේ නීති වෙනසක් මගේ නමුත් ඒ එකකටවත් අවධානය යොමු කළා නෑ මේ කට්ටිය ඊළඟ මම තව එක කාරණයක් කියලා මම මේක නතර මොකද දිගට කතා කරන නිසා ඒ තමයි මේ ඒ තමයි මේ රිමාන්ඩ් හිරගෙදර තියෙන තදබදී. ඇයි මේ රිමාන්ඩ් හිරගෙදර තදබදී තියෙන්නේ? රිමාන්ඩ් හිරගෙදර තදබදී තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම මේ පොලිසිය නීතිය අයුතු ලෙස ක්‍රියාත්මක කිරීමේ හේතුව නිසා. පොලිසිය අයුතු නීතිය අයුතු ලෙස ක්‍රියාත්මක කළා හිරවගේවල් වල අප නැතුව තියා නොගත යුතු මිනිස්සු අප නැතුව තියන්න සලස්සන පොලිසිය නීතිය අයුතු ලෙස ක්‍රියාත්මක කළා. පොඩි උදාහරණයක් මම මේකයකට පෙන්වන්න කරනවා 2008 අවුරුද්දේ හිරගෙවල් වලට ගිය මුළු රිමාන්ඩ් හිරකාර සංඛ්‍යාව 24852 2018 අවුරුද්දේ 24852 2018 අවුරුද්දේ මත්ද්‍රව්‍ය වැරදි සඳහා හිරගෙදර ගිය සංඛ්‍යාව 12816යි 51.6% භාගයකට වැඩිය මත්ද්‍රව්‍ය වැරදි වල තමයි රිමාන්ඩ් වෙලා තියෙන මිනිස්සු 2019 ගත්තා 2019 29164ක් රිමාන්ඩ් වෙලා තියෙනවා සම්පූර්ණයෙන් එයි 12153 51.9% මත්ද්‍රව්‍ය වැරදි වලට. ඒතකොට මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මොකද තත්ත්වය? නීතිය තමයි ගංජා කිලෝ 5ක් තියාගත්ත කෙනෙකුුණත් අපවලට නිදහස් කරන්න පුළුවන් මහේස්ත්‍රාත් කෙනෙකුට. ගංජා කිලෝ 5ක් තියාගත්ත කෙනෙකුට වුණත් ඉතින් මෙහෙම හිතන්නකො වාහනයක පොලිසිය චෙක් කරනවා. වාහනේ තියලා අහු වෙනවා ගංජා කිලෝ 5ක්. උසාවි ඉදිරිපත් කරා මැජිස්ට්‍රේට් බලන ඒ මොහොතේම යාපද නිදහස් කරන්න රුපියල් 25000 තියෙන උපරිම දඩේට අපේ පණවන්න බෑනේ 25000ට අඩු අපයක් නියම කරලා මිනිහ එළියට දාන. හැබැයි පොලිසියට අහු වෙන මිනිහෙක් ඉන පරීක්ෂා කරනවා ගංජා සුළු දෙකක් තියෙනවා. ඉන පරීක්ෂාන ගංජා සුළු දෙකක් තියෙන කි. පොලිසිය මේ ඉදිරිපත් කරනවා ගංජා සුළු ජාවාරම් කරයි කියලා. ඒ පාර මොකද වෙන්නේ? අර මිනිහ හිරේ ඉන්න ඕන අවුරුදු ගණනාවක් මහාධිකරණය අප ගන්න ඕන මොකද පොලිසිය කියනවා මේක ගංජා ජාවාරම් කරයි කියලා. පොලිසිය උසාවි වාර්තාවක ඉදිරිපත් කරන කොහොමද? පොලිසිය උසාවි ඉදිරිපත් කරන වාර්තාව මේ මිනිහා ගංජා විකුණන කෙනා ආරංචිය ආවා. අපි දූ පොලිස් නිලධාරියෙක් උපාය දූෂක වශයෙන් යවලා මෙයාගෙන් ගංජා සුළු ගත්තා. ගත්තාම මෙයාගල තව ගංජා සුළු දෙකක් තිබුණා. ඒක මෙයා ගංජා ජාවාරම්කාරය. එතකොට මෙයා ඉදිරිපත් කරනවා ගංජා ජාවාරම්කාරයෙක් හැටියට. ගංජා ජාවාරම් ගංජා සුළු තුනක් තියාගත්ත මිනිහාට අපදීම බලයක් නැහැ මහේස්ත්‍රාත්තුමාට. මේ මිනිහා ඉන්න ඕන මහාධිකරණය අප ගන්න ඕන ලක්ෂ දෙකක් තුනක් විඳන් කළා. නීතිඥය කල්ලලා මේ ඒක කරන්න ඕන. එහෙම නැත්නම් නඩු අහනකම් හිරේ. ඉතින් මේ தත්ත්ව පිළිබඳව නීතිපද්දුමක් දන්නවා. නීතිපද්දුමක් දන්න හින්දා තමයි ඔයගොල්ලන්ට මතකද මන් දන්නේ අර අලුත් කඩේ අලුත් නීතිපද්දපත් කාර්යාලය විවෘත කරන වෙලාවේ වත්මන් නීතිපති දපොල් විරමෙත්තුමා කතා කරලා කිව්වා මම පොලිස් පතිතුමාට අවස්ථා ගණනාවකද කියලා තියෙනවා පොලිසියට උපදෙස් දෙන්න අපරාධ මේ මද්දර නාපනතේ 54 ඒ වගන්තියට නෙමෙයි 75 වගන්තියට නඩු බවරන්නේ කියලා මේකට 75 වගන්තිය නඩු පෙරුවොත් මහත්තයතුඹ ලේන නඩුවාන නඩුවම් කරා මොකද පොලිසිය කරන්නේ මොකද 75ට නඩුව පැමිණිලි ඉදිරිපත් කරන්න 54 ආවගන්තියට නඩු ඉදිරිපත් කරනවා එතකොට නඩු රතුවක් නැති වෙනවා මෙන්න මේ පොලිසිය කරන අකටයුතුකම් එතුම දන්න ඒ විතරක් නෙමෙයි මේක අදෙයියේ ඉඳලා පොලිසිය නීතිපති බලන දන්නේ පොලිසිය කරන මේ අයුතු ක්‍රියා පිළිබඳ නීතිපතිවරයා 2012 දී 2012 අවුරුද්දේ හිරපු නීතිපතිතුමා ඒ කාලේ හිරු පොලිස්පතිවරයාට නියම කරා හිරෝයින් මිලිග්‍රෑම් 500කට වඩා අලෙවි කිරීමේ චෝදනාව මත අතුරු ගන්න පුජ්‍යලයන් විරුද්ධ මහත්තයත් හොයන්න නඩු පවරන්නේ කියලා. දැන් මේ වගේ චක්‍රලයක යවලා තියෙන. ඒ චක්‍රලයක සියල්ල ගණන් නොගෙන මේ මිනිස්සු ඉබන් කරනවා. මම දන්නේ මේ අලුත් නීතිපතිතුමාටත් මේ චක්‍රලයෙන් අවලංගු කරලා නැහැ තාම. එතුමා සමහර දන්නේ නැතුව ඇති මේක ඇති වුණයි කියලා. මම මේ නඩු වාර්තාවෙන් ගත්තේ. ඒ නඩු වාර්තාවේ කියනවා 2012 තමයි මේ චක්‍රලයක නිකුත් කරලා තියෙන්නේ. ඒතකොට මේක ක්‍රියාත්මක කරා නම් හිරගෙදර මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයව කියලා තියෙන මිනිස්සු හිරගෙදර ප්‍රදබද 50%කින් අඩු වෙනවා. මේ වගේ සරල දේවල් කරන්න තියෙන්නේ. මේ දේවල් එකක්වත් ඒ විතරක් නෙමෙයි. තවත් එක කාරණයක් මම මතක් කරනවා. තව 50ක් තියෙනවා. අන්න ඒක ක්‍රියාත්මක කරොත් මේ දඬුව ඔක්කොම නතර වෙනවා. ඒකත් රටේ ජනතාව දැනගන්න ඕනේ නිසා මම මේ කියන්නේ. රිමාන්ඩ් බන්දනාගාර පැවැත්වීමට අන්ති හේතුව ඇත්තේ සීමාන්තික ලෙස
නියම කර මේ නඩුකාරවරු කරන දඩ මුදල් පැනවීම මේ අපේ මුදල් නියම කිරීම ලක්ෂ පහක අපයක් මුදල් අපයක් ලක්ෂ දෙක මුදල් අපයක් ලක්ෂයක මුදල් අපයක් කියලා නියම කරනවා මට පුදුම හිතුණා අර අර මේ එක්නලිකොඩ පැහැරගෙන යන්නේ නඩුවේ අපේ නියම කරනකොට ලක්ෂ 20 කපයක් නියම කරලා උසාවිය ඉතින් මේවා ඇත්ත වශයෙන්ම රටක් නොවීතු දේවල් නඩු කර මේ මේවා ගැන උපදෙස් දෙන්න පුළුවන් ඉදිරිපත් කරන නියම කරන අප මුදල සාධාරණ අප මුදලක් වෙන්නවා ආණ්ඩුවට සල්ලියම්බ කරන්නේ නැවෙන්නේ මේවා කරන්නේ පණවන්න පුළුවන් දඩේ දෙනවා දඬුවම රුපියල් 25000 නේද රුපියල් 10000 50000 ඒ මිල රුපියල් ලක්ෂ පහක දඩයක් නියම කරන තේරුම මොකක්ද අපයක් නියම කරන තේරුම මොකක්ද තේරුමක් නැහනේ ඒක එක කාර්යය අනිත් එක තමයි තව එක කාර්යයක් තමයි මේ පැහැදිලිව පවතින නීතියක් සියලු දෙනා විසින් නොසලකා හැරීම ඒ නීතිය තමයි 1981 පනවපු නීතියක් තියෙනවා 1981 අංක 8 දරන රිමාන්ඩ් සිරකරු නිදහස් කිරීමේ පනත මේ පනත කියන්නේ මොකද්ද හැම මහේස්ත්‍රාත්වරයෙක්ම ඒ මහේස්ත්‍රාත්තුමාගේ බල බල ප්‍රදේශයේ තියෙන සියලු හිරකරු හිර කඳවුරු හිර ගෙවල් මාසයකට සැරයක් අවම වශයෙන් කියලා බලන්න ඕනේ කියලා ඉතින් මම දන්නේ මහේස්ත්‍රාත්තු කී දෙනෙක් මේක කරනවද කියලා මේක නීතිය මේක කියනවා දැන් කොළඹ ඉන්න මහේස්ත්‍රාත්වරු යන්න ඕනේ ඔක්කොම හිර ගෙවල් බලන්න යන්න ඕනේ නීතියට අනුව गंजा किलो पहाकर अड़ प्रमाण आगे हिरोइन ग्राम अड़ प्रमाण लंगा बागें स्थिरकार मे पड़ता दाल विनमय की गंजा किलोग्राम पहाकर गंजा हिरोइन ग्राम हेकर अड़ी सुटा मे पड़ता दाल विन मे पड़ता है पन तुंगन उसावी अपनीय करना बेरू मसक हिटियो बंधनागर अधिकार उसावी मेन बेरो इनमें महत्व वहाम शरीर पपीट मुदल नदी मे मिनी निदास मेकट की मिनी उसावी मत संबंधी अरगन मे पंत मतलब विरतनी संबंध अतर मिनी हिरे मस तुन का नड़बाने ये मिनी बंधन यूत वगैमें वहाँ उसावी मगे हिरा मिनी मे मिनी मस तुन ताम नड़बाने नड़को वहाम निदास बंदर का डिपार्टमेंट वगैरह मत दिए ना मैं सियालू देना मैं अपराध रे वगैरह किया नॉन मगे हंगी में हटिया था महारहिरा के दर मैरिज़ चे मिनिस्टर के कोस्टना की जीवित है फिर बंदर मैं कटी वगैरह किया नॉन तमाम युतु का महावगैरह की मिशन ओकरी पीड़ित बतो मैं यार जनता बताना कर नॉन एक मामे क्यों गोटा देवल कर हीरा कार आलू तीर के वाल को वेलगड़ी पुतल मेट गिनी पुटक दनगण मुलुद को सारसी विशी अटाई बिर्यानी विशी अटाई दस मेका अटाई नागर से बंधनगर इवेट जातंत्र मटे मटम नव बंधनगर दुर्भर फलाकि दुर्भर फला बंदर मुकदे मे हिकार नडवाहन सभी कोई तरह प्रवाहन वीधम मैं आंडो मुदल मे कर आंडो विनाशक मे कर ईलंगट हो नवबंधना संकीर्ण वेलिगर बंधनाकार दस गुण विशाल नवबंधना प्रसाद किडा क्रीडा मंडप पीन तटकमतीन कुलम दीवन बंधनाकार पीठ पदार्थ गिनी वेद रुपया कोटि नमस्य अनूहता महाराज
කොළඹ තිබෙන බන්ධනාගාර තුන අරන් ගිහිල්ලා මේ රිමාන්ඩ් බන්ධනාගාරෙ ගෙනියනවා පල්ලන්සේනට. ඒ කියන්නේ මීගමුරට එහා පල්ලන්සේනට. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරෙ ගෙනියන මැගසින් බන්ධනාගාරෙ ගෙනියන කුරුණාකල මේ කුරුණාකල වඩරකට ගෙනියන මැගසින් බන්ධනාගාරෙ. එතකොට පොඩ හිතන්න මේ කොළඹ කුරුණාකල මේ මිනිහ ගේනකොට නඩුවාන්න මොනතරම් වියදමක්ද මොනතරම් කාලිනාස්තේරීමක්ද මොනතරම් ජාතික අපරාධයක්ද මේ කරන්නේ. ඊළඟට මේ වැලි කොළඹ බේස්ලයින් බන්ධනාගාරයේ මූලස්ථානයේ එක කියන කොළඹට වඩා කිට්ටු තැන රේන එකේ මේ කොටුවට ගේන්නේ නැද්ද පාර්ලිමේන්තුව කිට්ටු ගේන්නේ නැද්ද ජාතික වැලි මොරේ ගේන්නේ වෙන්නේ නැද්ද බේස්ලයින් පාර දුර වැඩි යකින් වඩා කිට්ටු තැන ගේන්න ඕනේ කියලා මේ බන්ධනාගාර මූලස්ථානයේ මේ යෝජනාව ඒකේ වියදම කෝටි 150 බෝගමර බන්ධනාගාරේ මුළු මනිම ඉවත් කළේ නැහැ තාම. ඒක ඉවත් කරන්නේම සඳහා තව කෝටි 225ක් වියදම් කරනවා. එතකොට මේක විකුණන්න පුළුවන්. බෝගමර බන්ධනාගාරේ විකුණන්න පුළුවන්. මොකද හොඳ පෝටල් සංකේතයක් ඇතුළේ ගන්න පුළුවන්. ඒ සඳහා මීට කඩ ගන්න. ඊළඟ මාතර කොටුව ඇතුළේ තියෙන රිමාන්ඩ් බන්ධනාගාරේ ඉවත් කරනවා. මොකද ඒකත් විකුණන්න පුළුවන් ඒ ඉඩම. මේ කෙරෙන්නේ මහා පරිමාණ ජාවාරමක් මිසක් මේ රට වෙනුවෙන් කරන දෙයක් නෙවෙයි කියන කාරණේ මම කියනවා. ඊළඟ තිරුකුණාමලේ තියෙන රිමාන්ඩ් බන්ධනාගාරේ තරංග යනවා කප්පල් තොරේට. ඒකත් විකුණන්න පුළුවන්. මේ සියල්ල ජාවාරම් මිසක් වෙනමකුත් නෙවෙයි. ඒක නිසා මේව රටේ ජනතාව දැනගන්න ඕන. රටේ ජනතාව දැනුවත් මම හිතන්නේ ජනතාවතුමා මේව ගැන දන්නවයි කියලා. එතුමාගේට ඇස් වහලා කොළ වහලා බොරු ලස්සන පින්තූරයක් ඉදිරිපත් කරලා නවීකරණය කරනවා කියලා. ජාත්‍යන්තරම හිරගවල් හදනවා කියලා. මේකට තක්කඩි වැඩි. රටේ ජනතාව දැනගන්න ඕන. මේ රුද්දෝ කතා කරන්න පටන් ගන්න ඕන. අර 69 ලක්ෂ ජනතාවට යුතුයකමක් තියෙනවා. තමන් ඡන්දි දීපු ආණ්ඩුව ආරක්ෂා කරන. ඒක ගැන ඇස් කම්පියාගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. බොහොම ස්තුතියි.